ආගිල් සුද්සිරි උත්සව සමයයි වැඩිම ඉදිරියයි. දිනපතා තෝරාගත් භාණ්ඩයක් සඳහා 150 හෝ 135 ඉදිරියක්. මේ ඉන්න පිරිස අනිකුත් සිරකරුවන් සමග මුහු වීමත් එක්ක, කියන්නේ මද්‍රැව් වලට යන්නේ ඊටට බරපතල අපරාධකරුවෝ වෙලා තමයි එළියට එනකොට එන්නේ කියලා කියනවනේ. මේක ඇත්තක්. දැන් මේ වෙනකොට අපි ඒ නිසා තමයි අපේ ආයතන 10ක් වෙනමම අපි හඳුනාගත්තේ. ඒතර ඒ ආයතන 10 එහෙම මිශ්‍ර වීමක් වෙන්නේ නැහැ. ඒ ආයතනේ දැන් මේ සුමුදු මහත්මයාගේ ආයතන ගත්තොත් ඒක සම්පූර්ණයෙන්ම ඉන්නේ මද්‍රැව් වලට ඇබ්බැහිවිච්ච අය. අනුරාධපුරයේ අපේ සෙන්ටර් එකක්. ඒකෙත් අපි වෙනමම ප්‍රධාන ප්‍රසන්න එකෙන් එළියේ තමයි අපි මද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පිහිටවලා තියෙන්නේ. ඒතර මහර බන්ධනාගාරය ගත්තොත් මහර කන්දේවත්ත ප්‍රදේශයේ තියෙන බන්ධනාගාර එලිමන් කඳවුරේ තමයි තියෙන්නේ. පල්ලකැලේ ගත්තොත් පල්ලකැලේ ඒ කඳවුරේ ඉන්න නිවාසිකව වෙනම ඉන්නවා. ඊට මද්‍රව්‍ය පුනරුත්ථාපන වැඩසටහන වෙනම ඉන්නවා. මොකද මේගොල්ලෝ වෙන් කරගත්තේ නැත්නම් එකක් තමයි ඒගොල්ලන්ට වෙන අයගෙන් බලපෑම් වෙන්නත් පුළුවන්. අනික එක මේගොල්ලන්ගෙන් අනික් අයට බලපෑමක් වෙන්නත් පුළුවන්. ඒ බල කියන බලපෑම ඔබ කියනවා වගේ අපි ඇහැ ගහගෙන ඉන්න කරන්නේ නැහැ. මේ නැති අවස්ථාවේදී සම්බන්ධතාවය නැති වෙන්න පුළුවන්.